ඇහෙන් රූප දකින්න ගියහම භාගිතුන් වහන්සේ දේශනා කළේ හැම දේම දිහා බලන්න එපා කියලා. ඇයි හැම දේම බලහම මොකද වෙන්නේ? හැම දේම බලන්න ගියහම කෙලිස් උපදිනවා. අවශ්‍ය ප්‍රමාණය විතරක් බලන්න. ඔකට බැන්න භාගිතුන් වහන්සේට සමහර අය මිනිසුන්ගේ දියුණුව නැති කරනවා කියලා. ඇස් හම්බුනේ මිනිසුන්ට ලෝකේ බලන්න. ඔබ වහන්සේ දේශනා කරනවා ඇහැ පාලනය කරන්න කියලා. වෘද්ධිනාශකය කියලා බැන්න. නමුත් පස්සේ කරුණු සඳහන් කරලා කාරණා දක්වහම බැනපු අය මේ ශාසනය රහත් වෙනවා. මාගන්දී ආවාගේ අය මාගන්දී බමුණ අර අපි කතා කරන බෙමිනි නෙමෙයි. මාගන්දී බමුණ සඳහන් කළා මිනිසුන්ට ඇස් ලැබුණේ මොකටද? රූප හොයන්ඩ, රූප බලන්ඩ, රූප රස විඳින්ඩ, දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ල බලන්ට. භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම කරන්න එපා, ඇහැ පාලනය කරගන්නට. නමුත් මාගන්දිය මෙහෙම කියනකොට ඇහුව මාගන්දිය හොඳයි කමක් නෑ, රූප හොයලා, රූප බලල, රූප රස විඳල, දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ල බලලා අන්තිමට රූපයේ ආදීනව දකින අය ගැන මොනවද උඹේ දර්ශනය තියෙන්නේ කියලා. මාගන්දිය බිම් බලාගත්තා. ආදීනවය ගැන මොකවත් කතා කරලා නෑ. භාගිතුන් වහන්සේ ආදීනවය ගැන කතා කරනවා. අන්න ඒක හින්දා කෙලෙස් උපදින දේවල් බලන්න එපා කිව්වා. පාරේ යනකොට කොච්චර දේවල් පේනවද? සමහර දේවල් දැක්කහම අපිත් රාගාධික නිසා, අපිත් ක්ලේශ බරිත නිසා අපිට ඒ දේවල් වැඩියෙන් බලන්න හිතෙනවා. භාගිතුන් වහන්සේ දේශනා කළේ වදිහා බලන්න එපා. මෙතෙක් රැස් වෙලා නැති රාගයක් අලුතෙන් උපදිනවා. මෙතෙක් ඉපදිලා නැති ක්ලේශයක් අලුතෙන් උපදිනවා. ඒ නිසා දැක්කොත් සිහිය පිහිටවන්න අහක බලාගන්න. නමුත් මේක තේරුම් ගන්න බැරි අපි එහෙම දේවල් දකින්නම කැමති. එහෙම දේවල් බලන්නම කැමති. දැක්කොත් හැරි හැරි බලන්නමයි ලෑස්ති. දැන් ඒ විදිහට බලහම තාම අපි බුද්ධාගමේ නෑ කියලා වගේ හිතෙනවා. ඒක බුද්ධාගම නෙමෙයි එතකොට. දැක්කොත් පාලනය වෙන්නයි දේශනා කළේ. නමුත් අපි කරන්නේ හැරිලා බලලා පේන්නේ නැත්තම් ඉස්සිලා බලනවා. ඊළඟට මාගන්දියට තව කරුණු පැහැදිලි කළා. ඒ හොයන, ඒ බලලා හම්බ කරගත්ත සැපය මොකද්ද කියලා. ඒ කරුණුත් පැහැදිලි කරලා දේශනා කළා මාගන්දිය. එහි කිසි සැපයක් හම්බ කරලා නෑ. ඒ බලලා හොයාපු සතුට කොයි වගේද? එහෙම නැත්නම් මේ දහදුක් විඳලා හොයාපු පංචකාමයේ කොයි වගේද? තුවාලයක් හැදුනහම මිනිහෙකුට ඒ තුවාලේ මුඛය නියපොත්තෙන් කහනකොට දැනෙන්නේ සතුටක්. තුවාලේ වටේට නියපොත්තෙන් කහනකොට සනීපයි. සඳහන් කළා මාගන්දිය, උඹලා මේ අගේ කරන පංචකාමයේ කොයි තරම් සැපද ඒක මම දකින්නේ. තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනෙනවා නම් සතුට. ඒ වාගේ සතුටකටයි මේ මිනිස්සු ඔක්කොම ඉවල්ලන්නේ. කාලා බීලා නටලා උඩ පැනලා කරන්න පුළුවන් හැම දුෂ්චරිතේම කරලා මේ මිනිස්සු හොයන්නේ ඒ වාගේ සතුටක්. එතකොට අපි හැමෝම දඟලන්නේ එහෙම සතුටක් වෙන්නේ. ඒ කියන්නේ තාම තියෙන්නේ නිර්මල බුද්ධ දර්ශනේ නෙමෙයි අපි ගාව. අපි ගාව තියෙන්නේ මාගන්දීගේ දර්ශනේ. ඒ හින්දා වහාම හුස්ම ටික පිට වෙන්න කලින් යන්න වෙනවා බුද්ධ ආගමට. මේ සංසාරේ දුගතියෙන් එතර යන්න බුද්ධ ආගමට එන්න වෙනවා.